සැදැවත්නි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා নমස්කාරය කියන අවසරයි ස්වාමීනි නමෝ තස්සේ බවතු වරතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ බවතු වරතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුණ්‍යක්‍රියා වස්තු කියලා හිත කියන්නේ පුණ්‍ය කියන්නේ පවිත්‍ර පිරිසිදු කියන එක.
පිරිසිදු ක්‍රියා නම් වූ කාර්යයක් කියන එක තියෙනවා. ඒ ක්‍රියා පිරිසිදු ක්‍රියාය කියලා හිත කියන්නේ ඒව භාවිත කිරීමෙන් ඒව භාවිත කරන සත්‍යයක් පිරිසිදු වෙනවා. ඒ ක්‍රියාමත් පිරිසිදු දේවල්. එහෙම පිරිසිදු ක්‍රියා කියන තේරුම පුණ්‍ය ක්‍රියා කියලා කියනවා. පුණ්‍ය කියන එකේ තේරුම පිරිසිදු කියන එක. ඒක තේරුම මේ පිරිසිදු කියන එක වගේම ලෙඩ නැති දස්ස යන ආදී ඔහොම තේරුම් මහම් ගත්තේනෝ කොටින් අපි හිතට ගනිමු පිරිසිදු ක්‍රියා කියලා හිත. මේ සත්වයෙකුගේ තියෙන කෙලෙස් පිළිසිදු ඔක්කොම අහත්තලා පිරිසිදු වීමට ඕනෑ කරන ක්‍රියා කාරණා තුනකට බෙදලා තියෙනවා. කොටස් තුනකට බෙදලා තියෙනවා විශාල කොටස්. ඒ විශාල කොටස් තුනේ නම නම් තුන විතරයි දාන සීල භාවනා කියලා මේ ප්‍රකාශ කළේ. එයින් දාන කියන කොටසේ තව කොටස් ජාති මහ රාශියක් තියෙනවා. දාන තියෙනවා මේ ආමිෂ දාන තියෙනවා. ඒ වගේම අභය දාන තියෙනවා. ඒ වගේම ධර්ම දාන තියෙනවා. තව තව පිළිතම කවුරුක් තියෙනවා. සීලයට ගියහම චාරිත්‍ර සීල තියෙනවා. වාරිත්‍ර සීල තියෙනවා. තව පිළිතම කවුරුක් තියෙනවා. භාවනාවලට ගියහම සමත භාවනා තියෙනවා. ඒ වගේම විදර්ශනා භාවනා තියෙනවා. ඒවයි තවත් පිළිතම කවුරුක් තියෙනවා. මේ කොටි කියනකොට තුනට බෙදන්නට පුළුවන්. එතකොට මේ බොහොම කෙලෙසී සිටින සත්වයාට මේ කෙලෙසිලි වලින් පිරිසිදු වෙලා හිට සුද්ධ සත්වෙක් වීමට ඕනෑ කරන මේ පුණ්‍ය ක්‍රියා ඔය විදිහට තුනක් තිබෙනවා. ඔයින් මුලටම ප්‍රකාශ කළේ දානමයන් පුණ්‍ය කිරිය වස්තු කියන එක දාන නම් වූ පුණ්‍ය ක්‍රියා වස්තුව. ඒ දාන නම් වූ පුණ්‍ය ක්‍රියා වස්තුව මුලට දේශනා කරන්නට කාරණය මුලට ඒක ඕන බව. මුලට ඕන වෙලා තිබෙන්නේ මත් නිසාද කියලා හිත බැලුවාම මේ ලෝකී ඇතිතා පටලැවිලි ඔක්කොම කරදර ඔක්කොම දුක කොහෙන්ද එන්නේ කියලා හිත කල්පනා කරලා බැලුවොත් තණ්හාව නිදාන කරගෙනයි එන්නේ. හැම දුකක හැම පටලැවිල්ලක හැම කරදරයක නිදාන හේතුව මොකද්ද කියලා හිත බැලුවොත් තණ්හාව. අවිද්‍යාවත් එක්ක එකහු වෙච්ච තණ්හාව නිසා තමයි අපට මේ සංසාරේ උපදින්න පවා සිද්ධ වෙන්නේ. මේ ලෝකයේ වශයෙන් බැලුවත් මේ ලෝකයේ තිබෙන පටලැවිලි රාශිය මෙලොව වශයෙන් බැලුවත් තණ්හාව මුල් කරගෙන පැනනගිච්ච දේවල්. ඒ නිසා තණ්හාව පිරිසිදු වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට තණ්හාව තමයි ඉස්සෙල්ලාම දුර්වල කරන්නට ඕනෑ කරන්නේ. පළමු කොටම තණ්හාව දුර්වල කරගත්තොත් තමයි මේ ඔක්කොම දේවල් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලදීම ඒ තෘෂ්ණාව දුර්වල කිරීමට තිබෙන එකම දේ දානය. දානෙන් තමයි ලෝභය දුර්වල කරන්නට පුළුවන්. ඒ දානෙන් ලෝභය දුර්වල කරගත්ත කෙනෙකුටයි සිල් රකින්නට පුළුවන් වෙන්නේ. සීලය කියන එකෙන් කරන්නේ ක්‍රියා තැන්පත් කර ගැනීම. කායික වාචික ක්‍රියා තැන්පත් කර ගන්නව නරක ක්‍රියාවලින් අහක් වෙනවා හොඳ යහපතින් යෙදෙනවා. ඒක කරන්නට ලෝභයෙන් ග්‍රස්තව ඉඳගෙන පුළුවන් කමක් නැහැ. ලෝභය දුර්වල කරගත්ත එක්කෙනාට තමයි ඒ සීලය රකින්නට පුළුවන් වෙන්නේ. ඒ ළඟට සීලය රකින්න එක්කෙනාට එහෙම සිල් රැකලා හිට සීලයෙන් කායික වාචික ක්‍රියාවන් තැන්පත් කරගත්ත හොඳට යහපත් චාරිත්‍ර වලින් උපවැටුණු එහෙම ඇත්තට තමයි භාවනා කරන්න පුළුවන් වෙන්නේ. භාවනාවට පහළා හිත සමත් කරගන්න ඥාන භාවනාවක් කරගන්නටත් ඊට පස්සේ හිත තියුණු කරගන්න හිතෙහි ඥානය දියුණු කරන්නා වූ විදර්ශනා භාවනාවක් වඩන්නට පුළුවන් වෙන්නේ අර සීලය ඇති එක්කෙනෙකුටයි. කොහොම කල්පනා කරලා බැලුවහම දානය මුලයි මේ සීලයට. සීලය මුලයි මේ භාවනාවට. මේ දාන සීල භාවනා කියන තුනේ කොහොම සම්බන්ධතාවක් තිබෙන නිසා පළමු කොට දානය දේශනා කරන්නට ඕනෑ වුණා. දානයෙන් පටන් ගන්නට ඕන. මේ ලෝකයේහි සමතයක් මේ ලෝකයේහි සමත් වීමත් ලෝකයේහි මෛත්‍රියක් ඇති කිරීමට දානය බොහොම උපකාර වෙනවා. ඒ නිසා ඒ දානය මුලටම ප්‍රකාශ කිරීම බොහොම යුතුයි. දැන් ඉතින් දානය මොකද්ද කියන මේ ප්‍රශ්නයක් තිබෙනවා.
දාන දාන කියලා හිත කියනකොට දීම කියලා හිත කාට හරි තේරෙනවා බොහොම පොටින්. නමුත් දීම දානේ කිව්වට දීම ඔක්කොම දානේ නෙවෙයි බුද්ධ ආගමේ හැටියට. බුද්ධ ආගමේ හැටියට දානේ කියලා හිත මේ පුණ්‍ය ක්‍රියාවස්තුවේ කියන දානේ අමුතු එකක්. ලෝකය දිහා බැලුවහම දීමනාවල් බොහොම තිබෙනවා. සමහරු පොලියට කාසි දෙනවා ඒකත් දීම නමුත් ඒක දානයක් නෙවෙයි ඒක නිකම්ම දීමක් නෙවෙයි දීලා වැඩියත් එක්ක ඇදීමක් ඒ නිසා දීලා ඇදීමයි කියලා එකට කියන්නට සිද්ධ වෙලා තිබෙනවා ඒක ඒ නිසා මේ ආගමේ උගන්නන දානයක් නෙවෙයි එතකොට මේ ලෝකවාසීන් රජුරුවන්ට අයබදු ගෙවනවා ඒ දීමත් දීමක් නමුත් ඒක දානයක් නෙවෙයි ඒක නොදී බැරි නිසා දෙනවා. ඒ නිසා ඒක දානයක් නොවේ. එතකොට කවුරුවත් තමන්ගේ රෙද්දක් අපුල්ලන්න දෙනවා. ඒකත් දීමක් නමුත් දානයක් නෙමෙයි. ඒක සුද්ධ කරලා ආයෙත් ගන්න දෙන්නේ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා. සමහර විට කාටවත් අල්ලස් දෙනවා ලොකු වැඩක් කරගන්න. ඒකත් ටිකක් දීලා හුඟක් ගන්න හිතාගෙන දෙන දීමනාව ඒක දානෙ නෙවෙයි ඒක පුණ්‍යස්ක්‍රියාවක් නෙවෙයි ඒක ලෝභයේ තුනී කරන එකක් නෙවෙයි අධික ලෝභයෙන් කරන එකක් ඒකත් දීලා ඇදීමක් එතකොට මේ කරුවෙකුට පඩි දෙනවා ඒක දානෙද නෑ දානයක් නෙවෙයි පඩි දෙනු වැඩ ගනු දෙකක් තියෙනවා ඒ නිසා එතන ජනු දෙනුවක් මිසක් දානයක් නැහැ ඉතින් ඔය විදිහට බලාගෙන ගියහම දීම දීම කියලා දේවල් ලෝකෙ පොතෙකුත් තිබුණත් ඒවා මේ කියන පුණ්‍යක්‍රියාවස්තුවේ කියන දානෙට අයිති වෙන්නේ නැහැ. ඉතින් බලමු මොකද්ද මේ පුණ්‍යක්‍රියාවස්තුවේ කියන දානෙ කොයි විදිහකටද කියලා හිත කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කළාම යම් කිසි කෙනෙක් යම දෙනවා නම් මෙන්න මෙහෙම හිතාගෙන කොහොමද මම මේක දෙන්නේ දීම ඉතාම හොඳ එකක් නිසා. මනුෂ්‍යයා පිරිසිදු වීමට ලෝභය අහක් කරගන්නට ඕන. ඒ මගේ ලෝභය අහක් කර ගැනීම එක කාරණයක් මේ දීම. අනිත් එක ලෝකයට උපකාර වීම. යම දෙනකොට ඒක ලබන ලෝකයට එක උපකාරයක්. මේ ලෝකයෙහි උපකාර ඕන පිරිස බොහොම ඉන්නවා. ලෝකයේ දිහා බැලුවොත් මේ ලෝකයේහි අන්න නැති මිනිස්සු ඉන්නවා අඳින්න නැති මිනිස්සු ඉන්නවා ඉඳුන් හිටුන් නැති මිනිස්සු ඉන්නවා ඉගෙන කියාගන්න වැඩ කරගන්නට බැරි දුප්පත් අසරණ මිනිස්සු ඉන්නවා ළමයින් උගන්න ගන්න බැරි මිනිස්සු ඉන්නවා ලෙඩට බේත් නැති මිනිස්සු ඉන්නවා ඔහොම නැති බැරිකම් ලෝකෙ බොහොමයි ඔය ලෝකයේ තිබෙන නැතිබැරිකම් වලදී ඒ නැතිබැරිකම් වලට අනුකම්පා කළා හිත ඒ ලෝකයාට උපකාර වෙන්න පුළුවන් නම් අපට ඒක බොහොම ලොකු යුතුකමක් බොහොම හොඳ වැඩක්. එහෙම අනුකම්පා කළා නැතිබැරිකම් වලට යම් සංග්‍රහයක් කිරීම කියන එක මනුෂ්‍ය ධර්මය පිරිසනුන් ළඟ එහෙම එකක් නැහැ. කවදාවත් පිරිසනෙක් එහෙම අනුන්ගේ දුක දැකලා හිට ඒ අනුන්ට යහපත කරන්නට අනුන්ට අනුකම්පා කරන්නට කල්පනා කරන්නේ නැහැ. මිනිසියෙක්ම තමයි එහෙම එකක් කරතෝ. මිනිසියෙක්ම කියලා හිට කියන්නට කල්පනා කළේ වැඩියත්ම සමහර විට දෙවියෙකුටවත් එහෙම එකක් නැහැ. සමහර අපට අහන්නට ලැබෙන දේව කතාවල හැටියට බොහෝ විට නොයෙක් නොයෙක් දෙවිවරු නොයෙක් නොයෙක් දේවල් දෙනවා කියලා මිනිසුන්ගේ විශ්වාසය වෙනවා. එහෙම දෙනවායි කියන විශ්වාසය ඇති මිනිස්සුත් ඒ දෙවියන්ට නිකම් බෑ පූජාවක් පුදවලක්කමක් ඔප්පු කරලා ආඥා කරන්න ඕන. එහෙම කළාම ඉල්ලන එක්කෙනාට විතරක් දෙනවායි කියලා හිතනවා. ඉතින් එහෙම තමයි දෙවියන්ගේ දීම එහෙමනම් මිනිස්යා එහෙම නෙවෙයි මිනිස්යාගේ දීම ඊටත් ඉහළයි. මනුෂ්‍යයා කල්පනා කරන්නේ එහෙම නෙවෙයි මම මිනිහෙක් ඒ නිසා මම දෙන්නට ඕන දීම කියන එක බොහොම හොඳ එකක් තමන්ට අහුවෙච්ච දේ තන්්‍යම බුද්ධි විඳීම කියන එක මා තිරිසං කමක් මා අවට මේ ලෝකයේ ඉන්න මිනිසුන්ට මා සත දෙයින් යම් සංග්‍රහයක් කරන්නට පුළුවන් නම් මං ඒක කරන්නට ඕන කියලා හිත මිනිස්සේ කල්පනා කරනවා
අන්න එහෙම කල්පනා කරනකොට අර දානෙන් ලෝභය තුනී කර ගැනීම පමණක් නොව දානෙන් තව එකක් කළා වෙනවා පරෝපකාරය. අනුන්ට උපකාර කළා වෙනවා ඒ දාන. මොම ලෝභය තුනී කර ගන්න ගමන් අනුන්ට උපකාර කරන්න හිතනකොට එතන කරුණාව සහ මෛත්‍රිය තියෙනවා. ඒ කරුණා මෛත්‍රිය කියන දෙක උද්දීප්ත වෙනවා මේ දානේ. මේම කරුණා මෛත්‍රී දෙක උද්දීප්තව දුන්න දේ බොහොම හොඳ එකක් දීම හොඳ එකක් කියලා කල්පනා කරලා දෙනවා නම් අන්න එහෙම දෙනකොටයි මේ දානය කියන එක ලැබෙන්නේ. ඒත් නිකම්ම නෙමෙයි ඒ දානය පිරිසිදුව ලැබෙන්නට නම් එහෙම දෙන ඇත්තා කල්පනා කරන්නට නරකයි මොකවත් ඒක ගාවන්නේ. සමහර අය යමක් දෙනකොට ඒක තව හතරක පහක ගාවලා දෙනවා. ඒ ගාවල දෙනවා කියලා හිත කියන්නේ සමහර විට සමහරේ දෙන දීමනාවල් බලාපොරොත්තුවක් ඇතුව දෙනවා මේකෙන් ලොකු කීර්තියක් හොඳ නමක් ගන්න හිතාගෙන පැත්තක් පල්ල විතරක් දෙනවා. සර්වත්‍ර වාර්ෂී කියන්නේ හැම පැත්තකම එක වගේ වහින මහවලාවක් වගේ පැත්තක් බේරන්නේ නැතුව කාට වුණත් දිය යුතු තැන දෙනවා නම් අන්න එහෙම දිය යුතු අවස්ථාව පුද්ගලයා බලලහිට කාට වුණත් එහෙම දෙන කෙනාට කියනවා සර්වත්‍ර වර්ෂී මහා මේඝයක් වැනි දායකයයි කියලා. බෝසතාණන් වහන්සේලා අන්න එහෙම සර්වත්‍ර වර්ෂී දාන තමයි දීලා. ඔය දානයේ එක්තරා භේද වර්ගයක්. තව විස්තරවලට බැස්සහම දාන වස්තුවල වශයෙන් දායකින්ගේ වශයෙන් ප්‍රතිග්‍රාහකින්ගේ වශයෙන් අදහස්වල වශයෙන් දාන භේද හුඟක් තිබෙනවා. දාන වස්තුවලට බහලා බැලුවහම සූත්‍ර පිටකේ හැටියට දාන වස්තු දස දාන වස්තු කියලා හිත මේ අන්නං පානං කරං වස්තුන් යනාදී වශයෙන් දාන වස්තු 10ක් තියෙනවා. එක එක කියන්නට දැන් වෙලාවක් නැහැ. අභිධර්ම පිටකේ හැටියට බැලුවහම රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ දාන කියලා හිත ඒ දාන වස්තු දෙන දේවල් වශයෙන් දාන 6ක් තිබෙනවා. විනය පිටකේ හැටියට බැලුවහම චීවර පින්ද පාප සේනාසන ගිලාන පච්චය භේසජ්ජ පරික්කාර කියලා හිත සිව්පස දානෙ කියලා හිත තිබෙනවා 4ක්. එතකොට 4යි 6යි 10යි 10යි 20යි. ඔහොම දාන වස්තු වශයෙන් 20ක් තිබෙනවා ජී යුතු දේවල්. ඔය 20ම අර විදිහට පුළුවන් තරම් ප්‍රණීතව හොඳ හැටි සොයාගන්න එක ලෝකයාට බොහොම ප්‍රයෝජනයි. බොහොම ආනිසංසදායකයි. එතෙන්දී ඒ විස්තෙන් මම ඒ විස්ත තෝරන්නට යනවා නෙමෙයි. මේ නමුත් එයින් අර අභිධර්මයේ කියාපු රූප සද්ද ගන්ධ රස පොත්හබ්බ ධම්ම දාන කියන කය විතරක් වඩා අහන්නට නොලැබෙන නිසා මම යන්තමට කියන්න කැමතියි. එයින් රූප දාන කියන්නේ ඇහැට පේන පෙනුම ඇති ඒවා තියෙනවා. මේ ලෝකේ අපේ ඇහැට පේන පෙනුම ඇති හොඳ ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් බඩු මුට්ටු ආදී තියෙනවා. ඒ රූප ප්‍රධාන කරගෙන ඒවා තියෙනම රූප දානේ තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට හොඳ වර්ණවත් වූ මල් පූජා කරන්න පුළුවනි. වෙන යම් කිසි කෙනෙකුට පෙනුම ඇති හොඳ එකක් දෙන්න පුළුවන්. ඔක්කොම රූප දානය කියලා ගන්නවා. ශබ්ද දාන කියලා හිත කියනවා මේ ශබ්ද. ඒ ශබ්ද පූජාවලට ශබ්ද දාන කියලා හිත කියනවා. ගන්ධ දාන කියනවා සුවඳ දුම් ආදී පිරීමට. රස දාන කියනවා දිවින් විඳ යුතු රස ජාති දීමට. පොට්ටබ්බ දාන කියනවා මේ ඇඟේ හැපෙන්නට පුළුවන් ඇඳ ඇතිරිලි කොට්ට මෙත්ත ආදී දේවල් සුව පහක් ඇති දේවල් ජීවිත කියනවා පොට්ටබ්බ දාන කියලා. ඔහොම ඇසට ගොදුර, කනට ගොදුර, දිවට ගොදුර, ඇඟට ගොදුර කියන ඔය මේ ඔක්කොම ඉන්ද්‍රිය ඔක්කොටම ගොදුරු තමයි ඔය ආමිස කියලා කියන්නේ. ඒ ගොදුරු පහයි තව තියෙනවා එක ආමිසයක් එක ලෝකයක් වැඩි තේරෙන්නේ නැති එක අර ධම්මදාන කියන්නේ. ධර්මදානය කියන එක සාමාන්‍ය ලෝකයක් වැඩි තේරෙන්නේ නැහැ. අභිධර්මයේදී ධම්මාලම්බනය කියලා එකක් තිබෙනවා. ධම්මාලම්බනය කියන්නේ ඇහෙන් බලන්න බැරි, කනෙන් අහන්න බැරි, දිවෙන් රස විඳින්නට බැරි, ඇඟෙන් හපා ගන්නට බැරි, නාසයෙන් ඉව බලන්නට බැරි දේවල්
වලට කියනවා ධර්මාලම්බනේ කියලා. ඒවා දෙන්නේ කොහොමද? ඒ මක්කද කියලා හිත ඇහුවොත් ධර්මාලම්බන දාණයට අයිති දැන් කෙනෙකුගේ ජීවිතය දෙනවා නම් දැන් මිනිහෙක් හෝ සතෙක් මරන්න හදනකොට ඒ මරණයෙන් ගලවනවා නම් එතෙන්දි දීලා තියෙන්නේ මොකද්ද? ජීවිතය. ඒ ජීවිතය කියන පණ ඇහෙන් බලන්නටත් බෑ, කනින් අහන්නටත් බෑ, දිවෙන් රස විඳින්නටත් බෑ, ඇඟේ හපා ගන්නටත් බෑ. නමුත් හිතින් තේරුම් ගන්න පුළුවන්. ඒ හිතින් තේරුම් ගත යුතු ඒ පණ ගලවපු එක, ඒ පණ දීපු එක, ඒක ධර්ම දානය, ධර්මාලම්බන දානය. ඒ වගේම තව දුර්වල මිනිස්සෙක් ඉන්නවා. බොහෝම දුර්වල මිනිස්සයාට අපේ ශරීර ශක්තිය දෙන්න කල්පනා කරලා ශරීර ශක්තිය ප්‍රධාන කරගෙන රසායන බෙහෙත් සහ රසායන කෑම වර්ග ලෑස්ති කරලා දීලා ඉත අර දුර්වලකම අත්හැරියොත් මගේ බලදානයක් කියලා එතෙන්දි බලය කියන එක අපින් අරන් දෙන්නට බැරි එකක්. එහෙම නොවත් ඒ බලය ඒකෙන් ඇති වෙනවා. ඒකට බලදාන කියනවා. ඔන්නවම ජීවිත දාන, බල දාන ආදී ඒවා තමයි ධර්ම දාන කියන එකට අයිති වෙන්නේ. ඔය අභිධර්මයේ තිබෙන ආමිත දාන 6. ඒ වස්තු වශයෙන් ඔය 6 බෙදෙන හැටි. ඉතින් ඔය ආමිත දාන ඔය 6ට අභිධර්මයේ හැටියට බෙදනවා, සූත්‍ර පිටකේ හැටියට අර 10කට බෙදනවා, විනය පිටකේ හැටියට 4කට බෙදනවා. ඔය ඔක්කොම 20 ආකාර දානම ආමිස දාන. දැන් ඔය කිව්වේ ආමිස කියලා හිත කියන්නේ ගොදුරු. මේ ඇත්තන් ආසාදී ඉන්ද්‍රිය වලට ගොදුරු වෙන, මේ ලෝකයා කැමැත්තෙන් ආසාවෙන් බලාපොරොත්තු වෙන දේවල්. ඔය ආමිස දාන කියන ඒවට වැඩිය තව බොහොම ලොකු දානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ඒ ආමිස දාන වලට වැඩිය ලොකු දානෙ නම් ධර්ම දානෙ. ඒ වගේම අභය දානෙ. ඉතින්ලා ආමිත දානෙට වැඩිය ලොකු දානෙ ඒ ළඟ ලොකු එක අභය දානෙ. අභය දානෙ කියලා හිත කියන්නේ මුළු ලෝකයට අභය දීම. මුළු ලෝකයට අභය දීමේ කියලා හිත කියන්නේ මොකද්ද කිව්වොත් සිල් රැකීම. යම් කිසි මිනිසෙක් සිල් රකින්නවා නම් ඒ මිනිසයාගෙන් බයක් මුළු ලෝකෙටම ලැබෙන්නේ නැහැ. මුළු ලෝකෙම ඒ මිනිසයා නිසා සැනසෙනවා. ඒ මිනිසයා මුළු ලෝකෙටම අභය දෙනවා. ඒ නිසාම අභය දාන කියන්නේ ඒක තමයි. යම් කිසි කෙනෙක් සිල් රකින්නවා නම් අර ආමිස දාන ඔක්කොටම වඩා ඉහළයි. මුළු ලෝකෙටම අභය දෙන නිසා. මුළු ලෝකෙටම අභය දෙනවා කියන්නේ බය නොදෙන නිසා. මෛත්‍රී කරන නිසා මුළු ලෝකෙට අභය දුන්නයි කියලා කියනවා. ඒ අභය දානයටත් වඩා ලොකු එකක් තියෙනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා ධර්ම දානය කියලා එකක්. අර ආමිස දානවලදී ධර්මාලම්බන දානයක් කියලා ඇති. ඒක නෙවෙයි මේ කියන්නේ ඉන්නේ. මේ වෙනින් ධර්ම දානය. මෙතන ධර්ම දානය කියලා හිත කියන්නේ ධර්මාවාද දීම. ධර්මයෙන් අවවාද දීමට ධර්ම දානය කියලා මෙතෙන්දි කියන්නේ. ඒ තුන්වෙනි ඉතාම උත්කෘෂ්ඨ මහා දානය බුදුහාමුදුරන් වහන්සේ බුදු වෙලාවත් අතෑරියේ නෑ. බුදු වෙලාවත් 45 අවුරුද්දක් මුළුල්ලේ උන්වහන්සේ කළේ ධර්ම දානය දීම තමයි. ඒ ධර්ම දානය කියන එකට අයිති යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙකුට අනුකම්පා අදහසින් හොඳ කියා දෙනවා නම්, නරකෙන් අහක් වෙන්නට අවවාද කරනවා නම්, හොඳෙහි යෙදෙන්නට අවවාද කරනවා නම්, ඒ හොඳ කියා දීමෙන් කරන සංග්‍රහය ධර්ම දානයට අයිති. ධර්ම දානය කියන්නේ ඒක. ඒක සියල්ලටම වැඩිය ලොකු එකක් උනේ කොහොමද කියලා කිව්වොත්, ඒ ධර්ම දානය නිසා බොහොම රාශියක් මිනිස්සු පරම්පරා වශයෙන් හොඳ වෙනවා. ඒ යම් යම් කෙනෙක් ඒක අහලා හිට ඒ හැටියට පිළිපැද්දොත් ඔවුන්ගෙන් අහලා ඔවුන්ගේ පරම්පරාව හිටන් ඔක්කොම ලෝකෙ හොඳ වෙනවා. ලෝකයට ධර්මය ඉතාම ඕනෑ කරනවා. ලෝකයට හොඳ නරක ඉතාම කියා දෙන්නට ඕනෑ කරනවා. ඒ නිසා ඒ ධර්ම දානය කියන එක අර ඔක්කොම දානවලට වැඩිය ලොකු එකක්. තථාගතයන් වහන්සේ සියලුම දාන පරද්දලා ධර්ම දානය දිනනවා කියලා දේශනා කළේ ඒ නිසයි. ඔය ධර්ම දානයට ඇතුළත් වෙනවා යම් කිසි කෙනෙකුට නිර්වජ්‍ය ශාස්ත්‍රයක් උගන්වනවා නම් හොඳ අදහසින් යම් කිසි ලාභ ලෝභාදියක් ගැන නැතුව අනුකම්පා අදහසකින් නිර්වජ්‍ය ශාස්ත්‍රයක් ශිල්පයක් උගන්වනවා නම් වැරද්දක් නැති
එහෙම ශාස්ත්‍රයක් ශිල්පයක් උගන්වනවා නම් ඒකත් මේ ධර්ම දානෙයි තමයි. බණද්ධමක් කියලා දෙනවා නම් ඒක ධර්ම දානය. අවවාද කරනවා නම් ඒ ධර්ම දානය. කවුරු හරි වැරද්දක් කරනකොට ඔකොහොම කරන්න දෙපා හොඳ නෑ කියලා හිත කියා දෙනවා නම් ඒක ධර්ම දානය. ඒ ධර්ම දාන භේදයට ගියාම ඒකෙත් විස්තරෝම රාශියක් තිබෙනවා. ඉතින් ඔය කියාපු ඔය ආමිෂ දාන යට වැඩිය බොහොම උසස් අභය දානෙ ඊටත් වඩා උසස් ධර්ම දානෙ කියන ඔය දාන භේද තුනක් තිබෙනවා. ඔය දාන භේදවලට බැස්සහම ඕවා ආයෙත් ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් දේය ධර්මවල වශයෙන් දායකාධ්‍යාසයේ වශයෙන් කියලා තුනක වශයෙන් ආයි ප්‍රභේදගත වෙනවා. ප්‍රතිග්‍රාහකය කියන්නේ බාරගන්න ඉන්න අය. ඒ බාරගන්න ඉන්න අය ප්‍රතිග්‍රාහකය. ඒ ප්‍රතිග්‍රාහකය අනුකම්පා කටයුත්තෝය සිටිය යුත්තෝය කියලා ජාති දෙකක්. එයින් අනුකම්පා කටයුත්තෝ සීලාදී ගුණාංග වලින් බොහොම පහළ නම් දුස්සීල නම් ඔවුන්ගේ දුස්සීලකම නිසා මේ දානේ මහත් ඵල වීමට අඩුවක් තියෙන නමුත් තමන්ගේ මෛත්‍රිය නිසා ඒ දානය මහත් ඵල වෙන්නේ අර වස්තුවේ වශයෙන් මහත් ඵල වෙන්නේ නැහැ. ඒක ලබන ඇත්තගේ වශයෙන් මහත් ඵල වෙන්නේ නැහැ. ලබන ඇත්තගේ වශයෙන් මහත් ඵල වෙන්නට නම් සීලාදී ගුණාංග වැඩි තරමට ඒ ගුණාංග වැඩි ඇත්තාට කරන සංග්‍රහය වැඩි මහානිසංස ඇති එකක් හරියට හොඳ කුඹුරක වැපිරීමක් වගේ. දලක් උඩ වැපිරීම හොඳ කුඹුරක වැපිරීම දෙකේ ලැබෙන ප්‍රතිඵලවල හැටියෙන් ඒක දැනගන්නට පුළුවන්. ඉතින් ඔහොම ඒ ප්‍රතිග්‍රාහක වශයෙන් බලනකොට සංඝික දාන භේද හතකුත් පෞද්ගලික දාන භේද 14කුත් කියලා 20ක් ප්‍රභේද තිබෙනවා. ඒවා එකක්වත් කියන්නට දැන් වෙලාව නෙමෙයි. ඒවත් දැනගන්නට ඕන. බණ දහම් දන්න නැත්තන්ගෙන් අහලා ඉගෙන ගන්නට ඕන. ඉතින් ඔහොම ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් පමණක් නො දේය ධර්ම කියන මේ දෙන දේවල් දෙන වස්තු වශයෙන් බැලුවාම ඒ වස්තු වලත් හොඳ වස්තු නරක වස්තු කියන ඒවා බෙදීමේදී දැහැමින් සපයාගත් ඒවා හොඳ ඒවා සක්කඩිකම් වලින් සපයාගත් ඒවා නරක ඒවා කියලා හිත ඒත් එක විදියක්. එතකොට පුස්කා චේපා වෙච්ච ඒවා නරක ඒවා ප්‍රණීතේව හොඳේව ඒත් එක විදියක්. ඔයින් ප්‍රණීත වස්තු දීම ඉතාම හොඳයි. අප්‍රණීතේව නරකේව දීම නරකයි කියලා හිත දැනගන්න තෝන සත්‍යයක් සිද්ධ කළා දෙන ගුණාංග කියන තීරුමින් පාරමිතා කියලා ඉති කියන්නේ. ඒ බුද්ධත්වයක් සිද්ධ කළා දෙන ගුණාංග අතරේ ඔය පාරමිතා 10ක් තියෙනවා. ඒ අර ඉතින් පංච මහා පරිත්‍යාග ත්‍රිවිධ චර්ය ආදී මේ පාරමිතාවල ගති සවතිනවා කියතියක්. ඒ විස්තර හුඟක් වීමට අපට කල් නැති නිසා මේ දස පාරමිතා ගැන ටිකක් කල්පනා කරලා බලමු. උන්වහන්සේ ඔය පාරමිතා 10 කල්පනා කරගත්තේ හොඳ ඇති එදා දීපංකර පාදමින්ලේදි තමයි. එතෙකු භාග්‍ය සම්පන්නව ජීවුන වෙලා ආව ඒ රහත් වෙන්නට පින් ඇති උත්තමයාණන් වහන්සේට එදා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් මේ ඇත්ත නොවරදවාම මෙච්චර කාලයකින් සිද්ධාර්ථ ගෞතම කියන නමින් බුදු වෙනවා කියලා හිත ඔය ප්‍රකාශය ලැබුවට පස්සේ කල්පනා කළා. බුදුහාමුදුරු කෙනෙකුගේ විවරණය කවදාවත් එහෙම වෙන්නේ නැත. උන්වහන්සේ වදාළ හැටියට මට බුදු බව ලැබේවිය. ඒ නමුත් ඒ බුදු බව කියන එක නිකන් හම්බ වෙන එකක් නෙමෙයි. ඊට සුදුසු වෙන්නට ඕන බුදු වෙන්නට සුදුසු වෙන්නට ඕන නැතුව බුදු වෙන්නට බෑ. ඒ බුදු වෙන්නට සුදුසු වෙන්න නම් මොන මොන දේවල් මාකින් පිරිය යුතුද? මේ බුද්ධත්වයේ සිද්ධ කළ දෙන ගුණාංග මොනවද කියලා හිත තෙව්වා. එහෙම සොයලා සොයලා සොයාගත්ත 10ක්. ඒ 10ට තමයි ඒ පාරමී කියලා හිත කියන්නේ. එහෙම සොයාගෙන ඒ 10 එදා පටන් පිරුවා සාරාංශික කල්පලක්ෂයක් වගේ පුහුණු කළා පුරුදු කළා. ඒ නිසා ඒ පාරමිතාවල්ට කියන්නේ ස්වයං විචිතෝපචිත පාරමී කියලා. ස්වයං විචිත කියන්නේ තමා විසින්ම සොයාගත්ත. උපචිත කියන්නේ රැස් කරපු. තමා විසින්ම සොයාගෙන තමා විසින්ම පුරුදු පුහුණු කරපු කියන තේරුමින් ස්වයං විචිතෝපචිත කියලා හිතියන්නේ. ඒ ස්වයං විචිත වූ
ස්වයං උපචිත වූ ඒ පාරමී ධර්මවල ඔච්චර දිග කාලයක් පුරුදු වෙලා තියෙනවා පුහුණු වෙලා තියෙනවා උන්වහන්සේ. ඔය පාරමී ධර්ම කියන්නේ මොනවද කියලා හිත කල්පනා කළාම ඉස්සෙල්ලාම තිබෙනවා දාන කියලා එකක්. ඉතින් ඔය දාන ගාවට සීල කියලා එකක් තියෙනවා. ඔය ආදි වශයෙන් 10ක් තියෙනවා. ඒව ඒ තැනදී නම් කියන්නට පුළුවනි. ඔය ගුණාංග එක එක අරගෙන උන්වහන්සේ හොඳට කල්පනා කළා. ඔය ගුණාංග රකින්න පටන් අරගෙන ඒ ಜಾතිවලදී ඒ ගුණාංග 10ම හොඳට පුරලා තියෙනවා. එක තැනකදීවත් ඔය 10ට විරුද්ධව ක්‍රියා කරලා නැහැ. ජාතියෙන් ජාතියට වැඩි වැඩියක් උසස් ස්තන්දමට ඔය ගුණාංග පුරුදු කළා තියෙනවා. ඒ පුරුදු කිරීමේදී පුරුදු කරන තාල හතරක් තියෙනවා. ඒ හතරෙන්ම පුරුදු කළා තියෙනවා. ඉතින් ඔහොම කීමේදී ඉස්තරලාම දානය කියන එක. දාන කියලා හිත කියන්නේ මෙතෙන් දීම කියලා හිත ඇහෙනවා එක පාරක. ඒ දීම කියලා හිත ඇහුණාට නිකම්ම දීම නෙමෙයි. උන්වහන්සේ ඔය ඔච්චර දිග කාලයක් මුළුල්ලේ හොඳට පුරුදු කෙරුවා. අනුකම්පාවෙන් සංග්‍රහ කටයුතු ඇත්තන්ට අනුකම්පාවෙන් යම් යම් දේ දෙන්නට සංග්‍රහ කරන්නට. ඒ වගේම පූජා අදහසින් සංග්‍රහ කටයුතු අයට පූජා බුද්ධියෙන් සංග්‍රහ කරන්නට කල්පනා කළ පුරුදු වුණා. ඔය ලෝකයට ඔය දානයෙන් කරපු සංග්‍රහය මෙලොව වශයෙන්මත් ලෝකයාට ලොකු උපකාරයක්. ඔය දිය යුතු ඇත්තන්ට දීම කියන එක මොනවා දීමද කියලා හිත ප්‍රශ්නයක් ඇහුවොත් කොයිවත් ඕන කරන ඒවා ඔක්කොම දීම. ඔක්කොම කියලා හිත කියන්නේ යම් විටක ආහාර පාන නැති දුගියෙකුට නම් ආහාර පාන ආදිය දීම. ඉඳුම් හිතුම් නැති කෙනෙකුට නම් ඉඳුම් හිතුම් සලසා දීම. ලෙඩෙකුට නම් බෙහෙත් සාත්තු සමස්ත ආදිය සලසා දීම. නූගතෙකුට නම් උගන්වා දීම. මෝඩයෙකුට නම් මෝඩකම අහක්කරවලා ඥානය ලබා දීම. වෙන තනසිල්ලක් ඕනෑ කරන කෙනෙකුට නම් ඒ ඕනෑ කරන තනසිල්ල තමන්ට පුළුවන් හැටින් සලස්වා දීම. ඔය විදිහට යම් යම් දෙයක් උවමනා නම් යම් යම් කෙනෙකුට ඒ උවමනා ඇත්තන්ට ඒවා සලස්වා දීම ඒක දානයක්. ඒ වගේම පූජ්‍ය වූ උත්තමයින්ට පූජා අදහසින් කරන සංග්‍රහයක් නම් ඒවත් දානින් කියනවා. එතකොට ඔය දෙකම පුරුදු කෙරුවා මුළු සසරදී. ඒ මුළු සසරදී ඔය සාරාංශ කල්පලක්ෂයක් මුළුල්ලේ ඔය දෙක ඔය දෙයාකාර දානෙම පුරුදු කිරීමෙන් එච්චර දිග කාලයක් මුළු ලෝකයේත් පරෝපකාරීව උන්වහන්සේ වැඩම. ඒ කාලයේ ඇතුළත මුළු තුන් ලෝකයක උන්වහන්සේගේ දානයෙන් සැලසුණු අර්ථය කියන එක මහා විශාල අර්ථයක්. එහෙම ඒක පුරුදු කරන ගමනේ හැමතිස්සෙම අනුකම්පාවයි ප්‍රඥාවයි දෙක උන්වහන්සේට මඟ පෙන්නේ. උන්වහන්සේගේ අනුකම්පාව නිසා නිර්ලෝභීව තමන්ට දෙන්න පුළුවන් ඒවා ඔක්කොම දුන්නේ. උන්වහන්සේගේ ප්‍රඥාව නිසා ඒ ජීවිතේ නොමග නොගොහින් දිය යුතු හැටියට දිය යුතු තැන දුන්නා. ඔය විදිහට උන්වහන්සේ ඒ දීමනාව කියන එක පුහුණු කළා. උන්වහන්සේ බොහෝම ජාතිවලදී අතරණයින්ට ආහාර පාන වස්ත්‍ර ඉඳුම් හිතුම් ආදියෙන් සංග්‍රහ කළා වගේම තවත් බොහෝම ජාතිවලදී විසාපාමොක් ආචාර්යින් වෙලා හිට වෙන වෙන නොයෙක් ගුරුවරු වෙලා හිට ශාස්ත්‍ර දානෙ ශිල්ප දානෙ කළා තියෙනවා. ඒ අර ලෝකයාට අභය දානය කළා තියෙනවා. ඔහොම දීපු දීමනාවල් වල කොනක් නැහැ. මහා රාශියක් දීමනාවල් උන්වහන්සේ පුරුදු කෙරුවා. ඒ හැම එකක්ම හරම අනුකම්පාව සහ ප්‍රඥාව කියන දෙකෙන් අරගත්තේ හැටියට පුරුදු කෙරුවා. ඒ අනුකම්පා ප්‍රඥා කියන දෙකෙන් පමණක් නොව හැමතිස්සෙම එයින් අර්ථයක් සිද්ධ කරන්නට ඕනේ කියන බලාපොරොත්තු ඇතුව සිද්ධ කෙරුවා. ඒ නිසාම උන්වහන්සේගේ ඒ දාණයෙන් ලෝකයට අර්ථයක් වුණාමයි යහපතක් වුණාමයි. ඒකාන්ත පරෝපකාරී පුද්ගලයෙක් ලෝකේ උපන්නා නම් ඒ එකම පරෝපකාරී පුද්ගලයා එකම ඉහළම පරෝපකාරී පුද්ගලයා බුදුරජාණන් වහන්සේ.
ඔය බෝධිසත්ව කාලේ ඔය ධර්මයේ ලොකු පරෝපකාර දානයක් උන්වහන්සේ දුන්නා. ඒක දානේම සමහර විට උන්වහන්සේගේ අත පයක් ඇහැක් කනක් කටක් කියන ශරීරාවයවයක් අත්හැරලා වුණත් දුන්නා. අත කපලා දෙන්නට ඕන වුණොත් එහෙම වුණත් දුන්නා. ලේ දන් දෙන්නට ඕන වුණොත් එහෙම වුණත් දුන්නා. ඔහොම Tamange එක්තරා අවයවයක් වුණත් අතහැරලා Tamange ගුණධර්මේ හරියට රැක්කා. ඒ වගේම සමහර ස්ථානයක දිනහන්සේගේ බාහිර භාණ්ඩ කියන වතු පිටි ගේ දොර ඉදුම් හිතු Taman ඉන්න ගේ දොර වුණා. Taman ඇඳගෙන තියෙන වස්ත්‍රයක් වුණත් එහෙම ඒවා වුණත් දුන්නා බාහිර භාණ්ඩත් ඔක්කොම දුන්නා. ශරීර අවයව වුණත් දුන්නා. සමහර තැනක යම් ස්ථානයකදී ජීවිතය පුදන්නට ඕන වුණොත් ජීවිතය වුණත් ඉදුවා. ඔහොම බාහිර භාණ්ඩ පිළීමය ශරීරාවයව පිළීමය ජීවිතය පිළීමය කියලා තුන් විදියකට ඔය දාන පාරමිතාව පිරුවා. ඒවා අත්හැරලා ඒ තුන් ආකාර දේවල්ම අත්හැරලා වුණත් දානය නොපිළිහෙලා හරියට පිරුවා. සීල ආදී අනිත් පාරමිතාවලදී කොහොම තුන් තුන් විදියකින් පිරුවා. එතකොට අර 10ක් කියපු පාරමිතාවල් 30ක් වෙලා යනවා. දාන පාරමී, දාන උපපාරමී, දාන පරමාර්ථ පාරමී කියලා දානේ තුනක් ලැබෙනවා වගේම සීල ආදී අනිත් පාරමිතාවල තුන තුන ලැබෙනවා. ඉතින් ඔහොම තුන් තුන් විදියට ඔච්චර දිග කාලයක් මුළුල්ලේ ওই පාරමිතා 10ම උන්වහන්සේ පුරුදු කෙරුවා. එහෙම පුරුදු කිරීමේදී දැන් දාන පාරමිතාව පුරුදු කරනකොට ලෝභය එහෙන් පිටින් අහක් වෙනවා. කරුණාව, මෛත්‍රිය හොඳට පැතිරෙනවා. උන්වහන්සේගේ ඒ නිර්ලෝභතාවයෙන් අවශ්‍ය සිටින මුළු ලෝකයා සපතට පැමිණෙනවා. ඒ මුළු ලෝකයාගේ සිත්සතන් පිනා යනවා. මුළු ලෝකයාත් මෘදු වෙනවා. ඒ වගේම මුළු ලෝකයා සපතටත් පැමිණෙනවා. ඔය විදිහට උන්වහන්සේ ආහාර පානේනුත් සාස්ත්‍රේනුත් අවවාදේනුත් අනුශාසනේනුත් ආදර්ශේනුත් හැමේකෙම දන් දුන්නා. උන්වහන්සේ ආදර්ශ දානත් කළ ලෝකයාට අවවාද දානත් කළා ධර්ම දානත් කළා අභය දානත් කළා ඔය කියපු ආන්ත දානත් කළා යම් තාක් දාන ඇත්නම් ඒවා ඔක්කොම දුන්නා. ඉතින් ඔය විදිහට බලනකොට උන්වහන්සේගේ දාන පාරමිතාව ලෝකයට ඒකාන්තයෙන් අත්‍යසිද්ධියට හේතු වූ එකක්. ලෝකයාට උන්වහන්සේ සංග්‍රහ කළා ඒ කාලෙදි බුදු වෙන ඉස්සෙල්ලා ඔය අන්දමට හැමදානෙම. ඉතින් ඔහොම ඒ දීපු දානත් අනුකම්පා සහ ප්‍රඥා කියන දෙකෙන් අරගත්ත ඒවා හැමතිස්සෙම අත්‍යසිද්ධිය පිණිස පවතින ඒවා. ලෝකයාගේ යහපතට වැඩට හොඳට හේතු වෙන ඒවා. ඒ නිසා අත්‍යසිද්ධිය පිණිස පවතින ඒවා. එහෙම ඒවා ඔය තුන් ආකාරයෙන් පුරණ ගමනේ හැමතිස්සෙම උන්වහන්සේ තව එක කාරණයක් කළ මොකද්ද? දීර්ඝ කාලාභ්‍යාසය කියලා එකක් කළා, නෛරන්තර්‍යාභ්‍යාසය කියලා තව එකක් කළා, සාකල්‍යාභ්‍යාසය කියලා තව එකක් කළා, සත්‍විත්‍යාභ්‍යාස කියලා තව එකක් කළා. ඒ පුරුදු කිරීම හතර විදිහකට කළා. එයින් දීර්ඝ කාලාභ්‍යාසය කියලා හිත කියන්නේ ඔය ගුණාංගය, ඔය දාන නම් වූ ගුණාංගය, ඒ වගේම සීල නම් වූ ගුණාංගය, ඔය ගුණාංග 10ම බොහොම දිග කාලයක් පුරුදු කෙරුවා. දැන් ලෝකේ බොහොම මිනිසුන්ට යම් කිසි එකක් ටිකක් කල් කළාම ඇති වෙනවා. දිගටම ගෙනියන්න බැරි වෙනවා එක ජීවිතයක පවා. නමුත් උන්වහන්සේ එහෙම නෙවෙයි. ජීවිත වශයෙන් අච්චරයි මෙච්චරයි කියලා කියන්නට බැරි මෙච්චර සාරාංශ කල්ප ලක්ෂයක් වුණුල්ලේ එක දවසකවත් කඩන්නේ නැතුව දිගටම ගෙනිච්චා. බුදු වෙලත් උන්වහන්සේ දානය අත්හැරියේ නැහැ. බුදු වෙලත් උන්වහන්සේ ධර්ම දානය විශේෂයෙන් කළා. අනිත් ආමිත දානත් උන්වහන්සේ දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට උන්වහන්සේ ඔච්චර දිග කාලයක් මුළුල්ලේ අඩ කරන්නේ නැතුව දීගනාව උන්වහන්සේ බුදු වෙලක් දුන්නා. ආමිත ධර්ම දෙකමත් දුන්නා. ඔය විදිහට දීර්ඝ කාලාභ්‍යාසය කියන අර දික්කලක් පුරුදු කිරීම කියන එකෙනුත් පුරුදු කළා. සාමාන්‍ය පෘථග්ජන මිනිසෙයින්ද කොයි එකක්වත් පුරුදු කරන්නට ගියාම කලකිරෙන්නේ නැතුව ඒ සා දීර්ඝ කාලයක් තබා එක ජීවිතයකවත්
දිගට නැහිනතුරු පවත්වන්නට බොහෝ කොටම පුළුවන් කමක් නැහැ මේ සාමාන්‍ය පෘථග්ජන මිනිසෙකුට. නමුත් මේ බෝසතාණන් වහන්සේ මේ දානේ ඔච්චර දීර්ඝ කාලයක් පුරුදු කරලා තියෙනවා. ඒ නිසා ඒක දීර්ඝ කාලාභ්‍යාසය කියලා හිත කියනවා. නෛරන්තර්‍යාභ්‍යාසය කියන්නේ ඒ දීර්ඝ කාලය ඇතුළතත් අතරතුර කඩතොළු වෙන්නට නෙදී අතරක් නොතබා එක දිගටම පුරුදු කළ නිසා නිරන්තර අභ්‍යාසය කියන නිරන්තරයෙන් සතතයෙන් කළ අභ්‍යාසය කියන තේරුම. ඉතින් ඒකත් මේ ලෝකයේ බොහොම දෙනෙකුට කරන්නට අමාරු එකක් සාමාන්‍ය මිනිසුන්ට නම් කොයි දෙයක් හරි කරගෙන ගියාම ටික වෙලාවකින්ම ඇති වෙනවා. ඇති වෙලා හිටන නවත්තන්න හිතනවා. එහෙම නවත්තන්නේ නැතුව නොකඩවත් දිගටත් කියන දෙවිදියටම හිටින්නට පුරුදු කිරීම කියන එක අමාරු වැඩක්. ඉතින් ඒ නිරන්තරාභ්‍යාසය කියන නිරන්තරයෙන් පුරුදු කිරීම කියන එකත් උන්වහන්සේ ඔය දානයේ පිළිබඳවත් අනිත් ගුණාංග පිළිබඳවත් ඔච්චර දිග කාලයක් මුළුල්ලේ කළා. ඒ ළඟට සත්විත්‍යාභ්‍යාස කියලා හිත කියන්නේ සකසා පුරුදු කිරීම කියන එක. සකසා පුරුදු කිරීමේ කියන්නේ ආලෙස්ස මත එකක් පත්තලේ නෑ. හැමදාම ඉතාම සුදු දෙයක් දෙතත් බොහොම ලොකු දෙයක් දෙතත් ඒ දෙන එක බොහොම පිළියෙල කළා සකස් කළා සකසුරුවමට ඕනෑකමින් සැලකිල්ලෙන් කළ මිසක් නොසැලකිල්ලෙන් දමා ගහන දෙයක් වගේ ඕනෑවාට එපා වාට වගේ එහෙම දුන්නේ නෑ එකක්වත්. අන්තිම හිඟන මිනිස්සෙකුට යමක් දෙතත් රජෙක් වෙලා ඉඳගෙන වුණා ඒ ඉංගන මනසයා සතුටු වෙන්න ළඟට ගිහින් හොඳ හැටි කතා කළා හිට බොහොම ගෞරවයෙන් අර දෙන දීමනාව දෙනවා. මස්නිසාද ඒ ගෞරව කරන්නේ හිඟන්නන්ට නෙවෙයි, හිඟන්නට නෙවෙයි දානෙට ඒ ගෞරව කරන්නේ. ඒ හිඟන්නාගේ හිත සන්තෝෂ කළා හිට, ඒ හිඟන්නාගේ දුක බලලා හිට එහෙම දුන්නාම තමයි ඒක හරි දානෙ වෙන්නේ. ඒ විදිහට උන්වහන්සේ බොහොම සැලකිල්ලෙන් සකස් කළා ලෑස්ති කළා හොඳ හැටි ඕනෑ කමෙන් සම්පූර්ණ ලෙස දුන්න මිසක් භාගිත කාලෙට යන්තම් ගාවල හිට නොසැලකිල්ලෙන් එපාකමට තමා ගහන දෙයක් හැටියට නම් දුන්නේ නෑ. ඉතින් අන්න ඒක තමයි සකසා පුරුදු කිරීම කියන්නේ. ඔය දානය ගැන වගේම අනිත් සීලාදීවත් ඔහොම සකසා පුරුදු කෙරුවා. ඒ ළඟට තව එකක් තිබෙනවා සාකල්‍යාභ්‍යාසය කියලා. සාකල්‍යාභ්‍යාසය කියන්නේ සකලත්වයෙන් පුරුදු කිරීම කියන එක. සකලත්වයෙන් පුරුදු කිරීම කියන්නේ ලෝකේහි දාන ජාති යම් තාක් තිබෙනවා නම් ඒ හැම දානම පුරුදු කළ එකක් නෙවෙයි. ඔය දැන් කලින් කියවිච්ච දාන කීපයක් ඇති ඒවා විතරක් නෙවෙයි තවත් භේදවලට ගියාම රූප දාන, සද්ද දාන, ගන්ධ දාන, රස දාන, පොට්ටබ්බ දාන, ධම්ම දාන කියලා ජාති හයක් තිබෙනවා. තව ගියාම අන්නං පානං ගරං වත්තං යනාදී වශයෙන් දාන ජාති 10ක් තිබෙනවා. ඉතින් තව ගියාම චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චේ බෙහෙසජ්ජ පරික්කාර කියලා හතරක් තියෙනවා. ඉතින් ඔය තියෙන දාන ජාති ඔක්කොම අභය දාන, ධම්ම දාන, ආමිස දාන කියලා තුනක් තියෙනවා. ඔය ඔක්කොම දාන ජාති ඔය හැම ඒවම පුරුදු කළ එකක්වත් අහවල් එක පුරුදු කළේ නෑ කියන්නට අතෑරියේ. ඉතින් ඒ දානය ඒ දීම කියන එක උන්වහන්සේට පොත් කලින් කී විදියට පාරමී, උපපාරමී, පරමර්ථ පාරමී කියන තුන් විදියට දැන් මේ කියාපු අභ්‍යාස හතර හැටියට සර්ව ප්‍රකාරයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ උන්වහන්සේ පුරුදු කළා. දානෙහි ඔහොම පුරුදු වෙච්ච පුද්ගලයෙක් තව බුදු කෙනෙක් අර වෙන කිසිම පුද්ගලයෙක් මේ තුන් ලෝකෙම නැහැ. එයින්සා උන්වහන්සේ දානේ හිතු පුහුණු වූ පුද්ගලයෙක්, පුහුණු වූ මනුෂ්‍යයෙක්. දීර්ඝ කාලයක් මුළුල්ලේ ජාතියෙන් ජාතියට ඒ පුරුද්ද ගිය නිසා ජාතියෙන් ජාතියට උන්වහන්සේගේ පරිත්‍යාගය පිළිසිදු වුණා. ජාතියෙන් ජාතියට උන්වහන්සේගේ දානය ප්‍රඥානුකූල වුණා, ලෝභයෙන් ඈත් වුණා, සත්වයින්ට යහපත සිද්ධ කර දෙන එකක් වුණා. ඉතාම උසස් වූ දානයක් වුණා ජාතින් ජාතියට. වෙස්සන්තරාත්ම භාවයේ තෙන්නකොට උන්වහන්සේගේ දානය අන්තිම පරම කෝටියට නැගිලා ඉතාම ඉහළ දානයක් වෙලා තිබුණා. ඉතින් ඔන්න ඔහොම දානය පුරුදු කළේ ඔය අන්දමටයි. ඔය දානය කියන එක ඔය විදිය දීම, ඔය විදිය සංග්‍රහය කියන එක කරුණා මෛත්‍රියෙන් යුක්තව
ලෝකයාට ඔහොම අනුකම්පා කිරීම කියන එක තමයි ලෝකෝපකාරය පරෝපකාරය කියලා හිත කියන්නේ. ඔය ලෝකෝපකාරය පරෝපකාරය කියන එක උන්වහන්සේ වගේ පුරුදු කරපු කෙනෙක් තවත් පැත්තේ නැහැ. ඔය බෝධිසත්ව කාලේ බුදු වෙලා කලේ විචක්ෂණින් යන්නයි මේ පරෝපකාරය පුරුදු කරන්නේ. ඉතින් ඔහොම ওই දානේ වගේම සීලයට බැහැලා සීලකල ගුණාංගයක් හොයාගෙන ඒකත් පුරුදු කෙරුවා ඔය වගේ. මාතේ වශයෙන් කියලා තුනක වශයෙන් ආයි ප්‍රභේද ගත වෙනවා. ප්‍රතිග්‍රාහකයෝ කියන්නේ ඔය බාරගන්න ඉන්න අය. ඒ බාරගන්න ඉන්න අය ප්‍රතිග්‍රාහකයෝ. ඒ ප්‍රතිග්‍රාහකයෝ අනුකම්පා කටයුත්තෝය විදිය යුත්තෝය කියලා ජාති දෙකක්. එයින් අනුකම්පා කටයුත්තෝ සීලාදී ගුණාංග වලින් බොහොම පහළ නම් දුස්සීල නම් ඔවුන්ගේ දුස්සීලකම නිසා මේ දානය මහත්ඵල වීමට අඩුවක් තියෙන නමුත් තමන්ගේ මෛත්‍රිය නිසා ඒ දානය මහත්ඵල වෙන්නේ අර වස්තු වශයෙන් මහත්ඵල වෙන්නේ නැහැ. ඒක ලබන ඇත්තගේ වශයෙන් මහත්ඵල වෙන්නේ නැහැ. ලබන ඇත්තගේ වශයෙන් මහත්ඵල වෙන්නට නම් සීලාදී ගුණාංග වැඩි තරමට ඒ ගුණාංග වැඩි ඇත්තාට කරන සංග්‍රහය වැඩි මහානිසංස ඇති එකක් හරියට හොඳ කුඹුරක වැපිරීමක් වගේ. ගලක් උඩ වැපිරීම හොඳ කුඹුරක වැපිරීම දෙකේ ලැබෙන ප්‍රතිඵලවල හැටියෙන් ඒක දැනගන්නට පුළුවනි. ඉතින් ඔහොම ඒ ප්‍රතිග්‍රාහක වශයෙන් බලනකොට සංඝික දාන ભેද හතකුත් පෞද්ගලික දාන ભેද 14කුත් කියලා 20ක් ප්‍රභේද තිබෙනවා. ඒවා එකක්වත් කියන්නට දැන් වෙලාව නෙවෙයි. ඒවත් දැනගන්නට ඕන. බණ දහම් දන්න ඇත්තන්ගෙන් අහලා ඉගෙන ගන්නට ඕන. ඉතින් ඔහොම ප්‍රතිග්‍රාහකයන්ගේ වශයෙන් පමණක් නොව දේය ධර්ම කියන මේ දෙන දේවල් දෙන වස්තු වශයෙන් බැලුවාම ඒ වස්තු වලත් හොඳ වස්තු නරක වස්තු කියන ඒවා බෙදීමේදී දැහැමින් සපයාගත් ඒවා හොඳ ඒවා නක්කඩිකම් වලින් සපයාගත් ඒවා නරක ඒවා කියලා හිත ඒත් එක විදියක්. එතකොට පුස්කා චේපා වෙච්ච ඒවා නරක ඒවා ප්‍රණීතව හොඳ ඒවා ඒත් එක විදියක්. ඔයින් ප්‍රණීත වස්තු දීම ඉතාම හොඳයි. අප්‍රණීතව නරකේව දීම නරකයි කියලා හිත දැනගන්නට ඕන. කාලේ නැති නිසා අපි හමාර කරන්නට යන්නේ. දැන් මේ අහපුතා දේවලින් දාන ભેද කොටිකුත් තිබෙනවද? ඒවා දිය යුතු කොහොමද කියලා හිත හිතලා කවුරුත් මේ දුක්ඛිත වූ ලෝකයට පරෝපකාරයක් හැටියට දීමට කැමති වෙන්නට ඕන. මසුරුකම තුනී කරගන්නට උත්සාහ කරන්නට ඕන. එහෙම උත්සාහ කරලා එයින් උතුම් වූ නිර්වාණය ලබන්න සුදුසු වෙන්නට මාන්සි දරන්නට ඕන. ආකාසත්ථාදි බුම්මත්ථා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසත්ථාදි බුම්මත්ථා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ දරු. ආකාසත්ථා චුම්මත්ථා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්මස්වරණං සංසයන් හේතු කොටගෙන උතුම් නිවන් සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරගතියි.